සුබ සන්ධ්‍යාවක්. ගෙවෙන දවසේ උණුසුම පුවත්වපිට කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප. මම පබසරි වලේබඩ ප්‍රතිමෙන් අවධානය පුවත් සිරස්තල වෙත. දිස්ත්‍රික් කිහිපයකට නායාමී අවදානම්. දෙලුම් කුළුණ ජනතා අයිතියට. අත ළඟටම ජනාධිපතිවරණය. අද සිට හතරක් ඇතුළත ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. කෘෂිකර්ම ගොඩනැගිල්ල ගැන අගමැති සාක්ෂි දෙයි. ලෝක වෙළඳ පොලේ බොරතෙල් මිල ඉහළට. දේශීය ප්‍රවෘත්ති දිස්ත්‍රික් කිහිපයකට නායෑමේ අවධානම් ඇඟවීම නිකුත් කර තිබෙනවා. මේ අතර කැලණිගඟේ ජල මට්ටම ඉහළ යෑමෙන් පවතින බැවින් කැලණිගඟ අවට පහත්දීම් ප්‍රදේශවල සිටින ජනතාවට අවධානයෙන් පසුවන ලෙසද කල්ගුණ අංශ උපදෙස් ලබා දී තිබෙනවා. අදීර 3ක් යටතේ මෙම අවදානම් ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ. මේ වන විට ඇත්තටම අදීර 1 යටතේ වූ කහ නිවේදනය රත්නපුර දිස්ත්‍රික්කයේ කිරියැල්ල කලවාන සහ රත්නපුර ප්‍රාදේශීය ලේකම් ප්‍රදේශ සඳහාත්, ඒ වගේම කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොළ සහ දෙහිඔව් විට ප්‍රාදේශීය ලේකම් කොට්ටාස සඳහාත්, කලුතර දිස්ත්‍රික්කයේ වලල්ලා විට දොඩංගොඩ සහ ඉංගිරිය කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස සඳහාත් මේ වනට නිකුත් කරලා තියෙනවා. ඒ වගේම අදීර 2 යටතේ වූ නිවේදනය රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය සඳහාත් නුවරළේ දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය සඳහා කලුතර දිස්ත්‍රික්කයේ මතුගම අගලවත්ත සහ බදුරලිය කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස සඳහා නිකුත් කරනු ලැබුවා. කලුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය සඳහා අදියර 3 යටතේ වූ රතු නිවේදනය මේ වෙනකොට නිකුත් කරලා තියෙනවා. මේ ප්‍රදේශවල ජීවත් වෙන ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ මේ වෙනකොට වර්ෂාපතනය පවතින බැවින් නායෑම් අනුසුර යැවීමේ ස්වභාවයක් පවතිනවා. ගල් පෙරලීම් සහ නායෑම් ලක්ෂණ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන්න. තමන් ජීවත් වෙන ප්‍රදේශයේ එවන් ලක්ෂණ නිරීක්ෂණය වුවොත් හෝ එහෙම නැත්නම් ගොඩනැගිලි පරිශ්‍රණ සංවිධානය විසින් නිවේදන නිකුත් කරන ප්‍රදේශවලදී විශේෂිත ආරක්ෂිත වැඩ පිළිවෙළ සහ ආරක්ෂිත ස්ථානවලට ඉවත් වීම සඳහා ක්‍රියාමාර්ග ගන්න. අද දහවල් 12ට නිකුත් කරන ලැබුණු නිවේදනය හෙට දහවල් 12 දක්වා වළංගු වෙනවා. දිවයින ආශ්‍රිතව පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපෙදී තවදුරටත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. දිවයින අවට බස්නාහිරින් සහ දකුණු සහ ගිනිකොණ ගැඹුරු සහ නොගැඹුරු මුහුතේරවල ක්‍රියාකාරී වළාකුළු පද්ධතියක් නිර්මාණය වෙලා තියෙනවා. මෙන්න මේ ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතු කොටගෙන දිවයින තුල කාලගුණික තත්ත්වයේ වෙනස් වීම තියෙන්නේ බස්නාහිර සබරගමු දකුණු මධ්‍යම වයම සහ උතුරු වගේ පළාත්වල ඕනෑම අවස්ථාවක වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇති වෙන්න හැකියාවක් තියෙනවා. මේ පළාත්වල සමහර ස්ථානවලට විශේෂයෙන්ම මධ්‍යම සබරගමු දකුණු වගේ පළාත්වල සමහර ස්ථානවලට මිලිමීටර් 150 ඉක්මන වර්ෂාපතනය ලැබීමේ හැකියාවක් තියෙනවා. ඊට අමතරව දිවයිනේ සෙසු පළාත්වල අප්‍රභාගී හෝ සන්ධ්‍යා කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් තමා නිර්මාණය වෙන්නේ. සමහර ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මන වර්ෂාපතනය ලැබීමේ හැකියාවක් තියෙනවා. මුහුදු ආශ්‍රිත කාලගුණය ගත්තම බස්නාහිර දකුණු සහ ගිනිකොණ වගේ ගැඹුරු සහ නොගැඹුරු මුහුතීරවල කඩින් කඩ වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. මේ වැසි සමග සුළඟේ වේගය 60 කිලෝමීටර් 60-70 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. එවැනි අවස්ථාවල මේ මුහුදු සීමාව රළු වීමේ හැකියාවකුත් තියෙනවා. සුළං තත්ත්වයේ වැඩිවීම විශේෂයෙන් බලපානවා හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වා තියෙන වෙරළබඩ තීරයත්. ඊට අමතරව පුත්තලම සිට මන්නාරම හරහා කංකසන්තුරේ දක්වා තියෙන වෙරළබඩ තීරයේ ඔබ්බෙන් තියෙන මුහුතීරවල සුළඟේ වේගය 60 කිලෝමීටර් 50-60 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. මේ වැසි තත්ත්වය අඩු වැඩි වෙමින් ඉදිරි දින කීපය තුළ පවතී කියලා තමයි අපිට විශ්වාස කරන්න මේ ආකාරයට. අධික වැසි සමග කුකුලේකඟ ජලාශයේ වාන්තරටුවක් විවෘත කළ බව ඉංජිනේරුවන් පවසනවා. ඒ සමග කළුගඟ ඉහළ ප්‍රදේශවල ජල මට්ටම ඉහළ යාමෙන් බුලත්සිංහල පරගොඩ ප්‍රදේශයේ පහත් බිම් ඇතුළු වාර්ක කිහිපයක් ජලයෙන් යටවී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. බුලත්සිංහල මෝල්කාව ප්‍රධාන මාර්ගය ඇටඹගස්සන්තිය ප්‍රදේශයේදී ස්ථාන දෙකකින් ජලයෙන් යටව තිබෙනවා. මේ හේතුවෙන් වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බවයි වාර්තා වන්නේ. බුලත්සිංහල මිල්ලකන්ද ප්‍රදේශයේද පිටාර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් මතුව තිබෙනවා. බුලත්සිංහල කළුතර ප්‍රධාන මාර්ගයේද දියකඩුව ප්‍රදේශයේදී යටවී ඇති බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් කෙසල්ගමු ඔය පිටාර ගැලෙමින් පහත් බිම් රසක් ජලයෙන් යටවී තිබෙනවා. භගවත්තලාව පොලිස් වසමට අයත් කිලානි සහ බුගවාන යට ප්‍රදේශවලට පිවිසෙන අතුරු මාර්ග සියල්ල ජලයෙන් යටවී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. පවතින පිටාර තත්ත්වයත් සමග වගා බිම් රසක්ද විනාශ වී තිබෙනවා.
කෙසල්ගමුවේ ජලමට්ටම ඉහළ යාම නිසා කාසර්ලි ජලාශයේ ජලමට්ටමද ඉහළ යමින් නැති බවයි ඉංජිනේරුවන් සඳහන් කරන්නේ. නොකඩවා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේද පහත් බිම් රැසක් ජලයෙන් යටවීමේ අවදානමක පවතිනවා. මහර දළුපිටිය ශරීරසෝතා මන්තිරු කොටසක් සහ දෙල්පේ සිට දළුපිටිය දක්වා ප්‍රධාන මාර්ගයේ කොටසක්ද මෙවන විට ජලයෙන් යටවී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. ගාල්ල දිස්ත්‍රික්කයට ඇදහැලෙන දැඩි වර්ෂාව සමග ජනජීවිතයට බාධා එල්ල වී තිබෙනවා. මුහුදු ප්‍රදේශවලට ඇදහැලෙන වැසි නිසා දිවිවර කටයුතුද නවතා ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බස්නාහිර පළාත්බද මහාධිකරණයේ විනිසුරුවන් ගමන් කරනා මාර්ගයේ කොටසක සිවිලිම කඩාවැටී තිබෙනවා. මීට පෙර නීතිඥ සංගමය ඒ සම්බන්ධයෙන් දැනුවත් කර තිබුණද එය පිළිසකර කිරීම සඳහා නිසි ක්‍රියාමාර්ග ගෙන නොතිබූ බවයි නීතිඥ සංගමයේ ලේකම් කෞශල්‍ය නවරත්න මහතා කියා සිටියේ. ආපදා නිවේදන සම්බන්ධයෙන් නිසි අවධානයෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ වෙනුවට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ තවදුරටත් බොහෝ ප්‍රදේශවල දිස්ත්‍රික්කවල වාර්තා වෙනවා. අත්තනගලුවේ දුණමලේ ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටම ඉක්මවා ගොස් ඇති ආකාරය තමයි මේ වෙලාවේ පෙනී ගිහිලා තින්නේ අපිට වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ දත්තනුව. ඒ අත්තනගලුවේ ආවට දෙපස ජනතාව එම ආසන්න ප්‍රදේශවලින් තාවකාලික ඉවත් වීමේ තාමත් වැඩගත් වෙනවා. ඒක විශේෂයෙන් මතක් කරන්න ඕනේ නායම් ලක්ෂණ පිළිබඳ අවධානය යොමු කරන්න. ආගන්තුක ජල උල්පත් මතුවීම හෝ තිබෙන උල්පත් නැතිවීම, විත් ඉරිතැලීම්, පොළවේ ඉරිතැලීම්, ගස් ඇලවීම් වැනි කරුණු කාරණා සම්බන්ධ දුටු වහාම එම ප්‍රදේශ प्रदेश ජනාධිපති විමර්ශන කොමිසම හමුවට අද පැමිණියා. කෘෂිකර්ම අමාත්‍යාංශ ගොඩනැගිල්ල සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි අග්‍රාමාත්‍යවරයා එම කොමිසම හමුවට පැමිණියේ. අකිල විරාජ් කාර්යවසම්, රජිත සේනාරත්න, රවි කරුණානායක, දයාකමගේ සහ වජිර අබේවර්ධන යන අමාත්‍යවරුන්ද මෙම අවස්ථාවට පැමිණියා. පැය එකහමාරකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා පිටත්ව ගිය අතර පසුව අද පස්වරුවේ නැවත සාක්ෂි ලබා දීම සඳහා කොමිසම හමුවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැමිණියා. අධිකාරණ ක්‍රියාවලියක් නේකයි මොන වගේ කරුණක්ද පැහැදිලිවන්නේ මම හිතන්නේ මේ ගොඩනැගිල්ල හැදුවේ කොයි කාලේද මේ ගොඩනැගිල්ලට මුල් ගල් තිබෙ කොයි කාලේද ඒ වගේ වතයි මම හිතන්නේ බැලුවේ මේ රජියට පාඩුවක් වෙලා තියෙන මේ ගොඩනැගිල්ල හරහා දන්නේ නැහැ ඒක ගොඩනැගිලි ඉදිකරුපයකින් අහන්න ඕන ඒ කාලේනේ 12 13 කාලේ ඉඳිකල්ල තියෙනවා අගමැතිවරයා පිළි අරගෙන තියෙනව නේද මේකෙන් රජියට බලාපොරොත්තු වෙච්ච දේ උන්නේ නැහැ කියලා නෑ නෑ ඒ ගැන මට මුච්චන්න බෑ මම හිතන්නේ සොයා බැලිය යුතුයි මේ ගොඩනැගිල්ල කොයි කාලේද ආරම්භ කරලා තියෙන්නේ කොයි කාලෙද මේ සඳහා බලපත්‍ර දීලා තියෙන්නේ හැමතුම මේක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරයෙක්ගේ ගොඩනැගිල්ලක් ඇයි මේ අගමැතිවරයා සම්බන්ධ වෙන්නේ නෑ සාමූහික වකිමනේ කැබිනට් මණ්ඩලයේ යන ප්‍රශ්න සම්බන්ධේ අද සිට දින 14ක් ඇතුළත මැතිවරණ දිනයක් ප්‍රකාශයට පත් කිරීමට හැකියාව ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. මැතිවරණ කොමිෂන් සභාව දිවෙන පුරා දිස්ත්‍රික් මට්ටමින් සම්මන්ත්‍රණය කරන ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිම දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ මාලාවේ රත්නපුර සම්මන්ත්‍රණයට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. අද සිට දින 14ක් ඇතුළත ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. නිශ්චිත දිනයක් අද මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක් තියෙනවා. ඒ රැස්වීමේදී අපි බොහෝ දුරට මේ දිනේ තීරණය කරන්න බලාපොරොත්තු වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ සන්දානේ අපේක්ෂකයා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්විය යුතු බව අමාත්‍ය පාට්ලි චම්පික රණවක මහතා පවසනවා. ඒ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අපේක්ෂකයන් පිළිබඳ ප්‍රශ්නයක් පැන නැගිලා තියෙන්නේ කොහොමද මේ අපේක්ෂකයා තෝරගන්නේ අපේ යෝජනාව දැනට රජයේ නියෝජනය කරන පාර්ලිමේන්තු කණ්ඩායමේ මන්ත්‍රීවරු 106ක් ඉන්නවා ඒ 106 දෙනා වහාම කැඳවලා
ඒ 106 දෙනාගේ බහුතර කැමැත්ත සහිත අපේක්ෂකයා ජනාධිපති වර්ණයට ඉදිරිපත් කළ යුතුයි කියන එක තමයි අපගේ යෝජනාව. දැනට පාර්ලිමේන්තුවේ මේ 106න් 77 දෙනෙක් එක්සත් ජාතික පක්ෂයට අයිති අනික අය අනිකුත් පක්ෂවලට අයිති. ඒක නිසා මේක ප්‍රජාතන්ත්‍රවාදීව විසඳ ගන්න ඕනේ. විසඳා ගැනීමට තියෙන එකම මඟ ආණ්ඩු පක්ෂයේ සියලු පක්ෂ නියෝජනය වෙන මන්ත්‍රීවරු අතරේ රාජිගත ඡන්දයකින් අපේක්ෂකයා තෝර ගැනීම. එතකොට ඒක වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී. එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන නිලිතයන්ගේ මාධ්‍ය හමුවක් කොළඹදී අද පැවැත්ුණා. එදී අදහස් පළ කළ පළාත් පාලන නියෝජිතවරයන් අපේ එක්සත් ජාතික පක්ෂය අභිමානවත් පක්ෂයක් ප්‍රජාතන්ත්‍රවාදය ඉතාමත්ම ඉහළින්ම තියෙන පක්ෂයක් පක්ෂයේ පෞල් වාදය නැ තනතුරු පුද්ගල වාදය නැ ප්‍රජාතන්ත්‍රවාදීව තනතුරු තාන්නමාන්න පිරිනමන පක්ෂයක් කියන එක අවිවාදයෙන් අපි කියන්නට ඕන ඒ වත්මන් ජනාධිපතිවරණයේදී පමණක් ඇයි මේ රැල්ලක් හදාගෙන එක පැත්තකට මේ පැත්තට බෙදෙන්නේ කියන ප්‍රශ්නය අපිට තියෙනවා ඒ හින්දා මම අවිවාදයෙන් කියන්නේ මේ රැලි හදන සියලුම අයවලුන්ට මේ රැල්ල එදා ඉඳලා හදලා තිබුණා නම් අපි අභිමානවත් විදිහට එක්සත් ජාතික පක්ෂ පාලන ප්‍රාදේශීය සභා පාලනයක් සහ නගර සභා පාලනයක් ගන්න තිබුණා කියන එක මේ අවස්ථාවේදී ඒ හැමෝටම නිර්භයව ප්‍රකාශ කරන්නට කැමතියි. මේවර මැතිවරණයේදී මිලියන 1.5ක් තරුණ ඡන්දවලට අපිට මුහුණ දීමට සිදු වෙලා තියෙනවා. ඒක විශාල අභියෝගයක්. කවුද මේ තරුණියට කතා කරන්නේ? අද තරුණියට කතා කරන එකම කෙනා ගරු අග්‍රාමාත්‍යතුමා පමණයි. අවුරුදු 40කට කලින් කරපු දේවල් කතා කරන නායකයෙක් අපිට අවශ්‍ය නැහැ. අද කාලේ තරුණයන්ට දේශපාලඥයන් අතපත ගාලා දේශපාලඥයන් දරුවෝ වඩාගෙන දේශපාලඥයන් දුකසැප අහන දේශපාලඥයෝ නෙමෙයි අද තරුණියට අවශ්‍ය. තරුණියට අවශ්‍ය ඉදිරිය දකින නායකයෙක්. කාන්තා ඡන්දවලට කතා කරන පුළුවන් නායකයෙක් අපිට අවශ්‍යයි. සුළු ජාතින්ගේ ඡන්ද කොහොමද අපි ගන්න කියන එක හිතන්න අවශ්‍යයි. තුන්කල් දකින නායකයෙක් අපිට ඕනේ. වර්තමාන අග්‍රාමාත්‍යතුමා මේ සියලුම දේවල් දකින නායකයෙක් සියලුම දෙනාට කියන්න කැමති එන්න එකතු වෙන්න එකතු වීම මත තමයි අපේ ජයග්‍රහණය තින්නේ අපිට නායකතුමා රැලි වලට යන කෙනෙක් නෙමෙයි. එතුමා හැමදාමත් නිහඬව තමන්ගේ රටට පක්ෂයට වමන රාජකාරිය හරියට ඉටු කරපු නායකතුමෙක්. එතුමාගෙන් අපි ගත්ත ආදර්ශ ගොඩක් තියෙනවා. ඒ නායකත්වයට ගරු කරලා පක්ෂයට ගරු කරලා පක්ෂයේ බිඳෙන තැන් වලට යන්නේ නැතුව පක්ෂය ආරක්ෂා කරගෙන යන්න එතුමාගෙන් අපි ඉගෙනගෙන තියෙනවා. ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණී පුරප්පාඩු ප්‍රසිද්ධියට පත් කිරීමෙන් සිසුන් 44568 දෙනෙකුට එම පාසල්වලට ඇතුළත් වීමේ අවස්ථාව හිමිව තිබෙනවා. ඉතිහාසයේ ප්‍රථම වරට ජාතික පාසල්වල පවත්නා අතරමැදි ශ්‍රේණී පුරප්පාඩු සංඛ්‍යාව ප්‍රසිද්ධියට පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කළා. ඒ ජාතික පාසල්වලට සිසුන් ඇතුළත් කිරීම වඩාත් විධිමත් හා විනිවිද භාවයෙන් සිදු කිරීමේ අරමුණ ඇතිවයි. ඒ අනුව සිසුන් 44568 දිනකට ජාතික පාසල්වලට ඇතුළත් වීමට අවස්ථාව උදා වී තිබෙනවා. සිංහල මාධ්‍ය සිසුන් 25419 දිනකට සහ දෙමළ මාධ්‍ය සිසුන් 19149 දිනකට මේ සඳහා අයදුම් කළ හැකි. මේට අමතරව දිවයිනපුර පිහිටි ජාතික පාසල්වල 1, 5, 6 සහ 11 ශ්‍රේණි හැර අතරමැදි ශ්‍රේණිවල පවත්නා පුරප්පාඩු සංඛ්‍යාව සහ බඳවා ගැනීමේ ක්‍රමවේදය පසුගිය ජූලි මාසයේ 3 වන දින ජාතික පුවත්පත් හා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කෙරුණා. පුරප්පාඩු පවත්නා ඕනෑම ජාතික පාසලක් වෙත අයදුම්පත් යොමු කිරීමට මෙමකින් අවස්ථාව හිමි වෙනවා. බඳවා ගැනීමේ ක්‍රමවේදයට අදාළ නිර්ණායක අනුව අයදුම්කරුවන්ට සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටීමට පෙර තමාට හිමිවන ලකුණු සංඛ්‍යාව දැන ගැනීමට අවස්ථාව සලසා තිබීම මෙහි විශේෂත්වයයි. සිසුන් ඇතුළත් කිරීමේදී සිදුවිය හැකි අක්‍රමිකතා වැළැක්වීම මෙහි අරමුණයි. නවතත් ප්‍රවෘත්ති. අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය අද සිතාසේ නිකුත් කළා. රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් සිදු වෙතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවේ විත්ති පාර්ශ්වයේ සාක්ෂිකරුවන් ලෙස අධිකරණයේ පෙනී සිටින ලෙසයි ප්‍රසන්න විතානගේ මහතාට සිතාසේ නිකුත් කෙරුණේ. මෙම නඩුවට අදාළ සාක්ෂිකරුවන් දෙදෙනාට ලබන මාස 30 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටින ලෙස සිතාසිනිකුත් කෙරුණා. විනිසුරු වරුන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනාවලට අදාළ පැමිණිලි සම්බන්ධයෙන් විමසීමට අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා කැඳවන බව රංජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා.
මීට අමතරව උසාවිය නිහඬයි චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වන ප්‍රසන්න විතානගේ මහතා කැඳවන බවද විත්ති පාර්ශවයේ නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා ප්‍රකාශ කළා. රාවේ පුවත්පතේ හිටපු කතෘ වික්ටර් අයිවන් මහතා සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කළේ විනිසුරුවරුන් තුන්දෙනෙකුගේ දූෂිත ක්‍රියා හෙළි කරමින් 2002 වසරේ තමන් නොනිමි අරගලයේ කෘතිය රචනා කළ බවයි. එහිදී හිටපු අගවිනිසුරු සරත්තෙන් සිල්වා හා විනිසුරු උපාලි අබේරත්න යන මහත්වරුන්ගේ දූෂිත ක්‍රියා හෙළි කර ඇති බව ප්‍රකාශ කළා. මෙම නඩුව අද දිනේ කැඳවනු ලැබුවේ විනිසුරු සිසිරද ආබ්‍රු මහතා ප්‍රමුඛ ත්‍රිපුත්කල විනිසුරු මඩුල්ලක් හමුවේ. අධිකරණය ගැන විවේචනය කිරීමේ අයිතියක් මහජනයාට තියෙනවා විචාරකින්ට තියෙනවා නමුත් ඒක මුලේ පාවිච්චි කරලා කරන්න ඕනේ. ඒ කියන්නේ හැංගීම් බර වෙලා කරන්න බෑ වෙන ආයතන විවේචනය කරන්න පුළුවන් සමහර වෙලාවට හැංගීම් බරව. නමුත් අධිකරණය විවේචනය කරන්න පුළුවන්. නමුත් ඒක ඇත්තටම බොහොම පරිස්සමෙන් කරන්න ඕනේ එහෙම කරාට වරදක් නෑ. ඒ කියන්නේ සාධාරණ සත්‍ය කරුණු මත පදනම් වෙලා. හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සමක් ලබන මාස 4 වෙනිදා කැඳවීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා. ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව අල්ලස් කොමිෂන් සභාව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කළ නඩුවකට අදාළවයි මෙම ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත් කෙරුණේ. සමූපකාර තුගවලද සංස්ථාවේ සේවකයින් 153 දෙනෙකු නිසි රාජකාරියට පරිබාහිරව දේශපාලන කටයුතු වලට යෙදවීමෙන් රජයට රුපියල් ලක්ෂ 400ක පාඩුවක් සිදු කර ඇති බවට චෝදනා කරමිනුයි නඩුව පවරා තිබුණේ. මේ සම්බන්ධයෙන් විත්ති පාර්ශවයේ ඉදිරිපත් කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මීට පෙර නියෝග කළා. එය අභියෝගයට ලක් කරමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා ලබන මාස 4 වෙනිදා කැඳවීමටයි අධිකරණය නියෝග කළේ. නියෝජ්‍ය මාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු විත්තිකරුවන් 5 දෙනා අපමත මුදා හැරීමට මතුගම මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. ඒ එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි. අධිකරණ නියෝගයක් කඩකිරීමක් සම්බන්ධයෙන් නියෝජ්‍ය මාත්‍යවරයාට එරෙහිව චෝදනා ගොනු කර තිබුණා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී නෙවිල් වන්‍යාරච්චි ඇතුළු ආරක්ෂක නිලධාරීන්ට එරෙහි මුදල් විශුද්ධීකරණ නඩුවේ උද්ෘත නීතිපතිවරයා වෙත යොමු කර වසර දෙකකට අධික කාලයක් ගත වුවද උපදෙස් නොලැබීම හේතුවෙන් සිහිකැඳවීමේ ලිපියක් යොමු කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කළා. මෙම සිද්ධියට අදාළව විමර්ශන අවසන් කර නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවයි රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ. හංවැල්ල වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධ සැකකරුවන් 7 දෙනාගෙන් 6 දෙනෙකු මෙවැනි විට අතරංගොඩගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. හංවැල්ල ඇඹුල්ගම මන්සන්දියේදී ඊයේ රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා. මේ අපරාධයට පැමිණි තවත් සැකකරුවන් 2 දෙනෙක් පිළිබඳව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට අද දහවල් තොරතුරක් ලැබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් කඩුවෙල නගර සභාව ආසන්නයේ තිබෙන පෙරේරා පටුමගේ කෙළවරට වන්නට තිබෙන පාළු ප්‍රදේශයක මේ සැකකරුවන් දෙදෙනා සිටියේදී ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට හැකියාව ලැබෙනවා. ඒ අත්අඩංගුවටගත් සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් ජල්තර හංවැල්ල ලිපිනේ පදිංචි වයස අවුරුදු 33ක් වූ ගයාන් මදුශංක අත්තනායක නැමැති පුද්ගලයා. මොහු යුද හමුදාවෙන් පලා ආ සෙබලෙක්. ඒ වගේම මේ සැකකරුගේ සන්තකයේ තිබිලා සොයා ගැනීමට හැකියාව ලැබෙනවා මිලිමීටර් 9 ප්‍රමාණයේ පතුරම් භාවිතා කළ හැකි මෙරට නිෂ්පාදිත රිවොල්වරයක්. අත්තඩංගුවටගත් අනෙක් සැකකරු ජල්තර රණාල ලිපිනේ පදිංචි වයස අවුරුදු 39ක් වූ නයන කුමාර මුණසිංහ නැමැති සැකකරුයි. මොහුගේ සන්තකයේ තිබිලා අපරාධය සිදු කිරීමට භාවිතා කරන ලද බවට සැකකරන මන්නාපිහි දෙකක් සොයා ගැනීමටත් නිලධාරීන්ට හැකියාව ලැබෙනවා. මේ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔවුන්ගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම හා ලැබුණු තොරතුරු මත පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් මේ අපරාධය සිදු කිරීමට පැමිණි බවට සැකකරන තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නවා. ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගන්නේ දොම්පේ ප්‍රදේශයේ පාලුගම නිවසක් තුල සිටියදී. ඔවුන් දෙදෙනාම වයස අවුරුදු 18ක් වන පුද්ගලයන් දෙදෙනෙක් චානුක ශලින්ද සිල්වා යන අයයි දොන් නදුන් චානක රත්නායක
යන අයයි. මේ අනුව මේ වන විට මේ අපරාධය සිදු කිරීමට පැමිණි සැකකරුවන් 7 දෙනාගෙන් සැකකරුවන් 5 දෙනෙක්වත්. ඒ වගේම මේ අපරාධයට ආධාර අනුබල දුන්නු තවත් සැකකරුවෙක්වත් ඇතුළු සැකකරුවන් 6ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරීමේ මෙහෙයුමට නායකත්වය ලබා දීමට තමන් සූදානම් බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ හම්බන්තොට තිස්සමහරම උද්දගන්දර ප්‍රදේශයේදී කළ සඳකුසුම් ගමහා සදැතිස්කම යන උදාකම් මාන ජනතා අයිතිටපත් කිරීමේ අවස්ථාවට එක් වෙමින් ඒ සඳහා වැය කෙරෙනු මුදල රුපියල් ලක්ෂ 628ක් බවයි දිවස ඉදිකිරීම හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය සඳහන් කරන්නේ. උද්දගන්දර ප්‍රදේශයේදී කෙරෙන සමසෙත්ගම සහ සුවිස්සුරු ගම යන උදාකම් මාන දෙක සඳහා මුල්කල් තැබීම සිදු වූයේද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. आय अमुद्वें खता देगा नहें नियेलु में जनाधिपति वर्णे अट सजित प्रेमदास तरंग करनवा इस्तिदाई सत्ताई केने कर मम्मे वस्तारे प्रकाश करने अद दवसे ममा पे पक्षे नायक एवगे में गरु अग्रामात्य रनिल विक्रम सिंह मैतुमाट लिखितवम इल्ली मक्करा इतामत में इक्मनी एक्सत जाति का पक्षे एक्सत जाति का पेरमुने जनाधिपति अपेक्षक नम किरीम जनाधिपतिमा දකුණු ආසියාවේ උසම සංනිවේදන කුළුණ ලෙස නෙළුම් කුළුණ අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ජනතා අයිතියටපත් කෙරුණේ මැතිඇමතිවරුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්. ජනාධිපතිතුමා අතින් මෙම කුළුණ ජනකත වීමෙන් අනතුරුව උත්සව සභාව ඇමතු ජනාධිපතිතුමා පැවසුවේ මේ සංනිවේදන තාක්ෂණයේ පිම්මත් වනු ඇති බවයි. එමෙන්ම දෙස් විදෙස් සංචාරක කර්මාන්තයේ තවත් ඉදිරි පියවරක් වනු ඇති බවටද ජනාධිපතිතුමා විශ්වාසය පළ කළා. නෙළුම් කුළුණ ජනතා අයිතියට පත් කෙරුණේ මතභේදාත්මක ගිවිසුමකින් ශ්‍රී ලංකාවට අහිමි වීමට ගිය විශාල මුදලක් රටට ඉතිරි කර දෙමින් මෙම නෙළුම් කුළුණ ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත සමස්ත පිරිවැය රුපියල් බිලියන 19ක් වූ අතර චීනයේ එක්සින් බැංකුව රුපියල් බිලියන 16ක ණය මුදලක් ලබා දීම සඳහා ත්‍රිපාර්ශ්වික ගිවිසුමක් අත්සන් කෙරුණා. එහිදී චීනයේ සමාගම් දෙකක් සහ විදුලි සංදේශ නියාමන කොමිසම අතර මෙම ත්‍රිපාර්ශ්වික ගිවිසුම අත්සන් කර තිබෙනවා. 2015 වසරේ සිදු කරන ලද විමර්ශනවලදී පෙනී ගොස් ඇත්තේ ගිවිසුමේ එක් පාර්ශවයක් වන ඇලිට් නමින් වන සමාගම් පිළිබඳව කිසිදු තොරතුරක් සුවගත නොහැකි බවයි. මෙම සමාගමට 2012 වසරේදී රුපියල් බිලියන 2ක අත්තිකාරම් මුදලක් ගෙවා ඇති බවද ජනාධිපතිතුමා සිය කතාවේදී පෙන්වා දුන්නා. මේ නව ඉදිකිරීම කොළඹ නෙළුම් කුළුණ ඒ සියලු ශේස්ත්‍ර හරහා නව යුගයක නව පරිවර්තනයක් ඇති කරනවා කියලායි මා විශ්වාස කරන්නේ. අපේ රටේ සංචාරක ව්‍යාපාරයේ තුල මෙම නෙළුම් කුළුණ දේශීය වශයෙන් වගේම විදේශීය වශයෙන් වැදගත් පියවරක්. මේ තත්වයට මේ ගොඩනැගිල්ල ගෙනීමට වසර 7ක කාලයක් ගත වී තිබෙනවා. මේ ගොඩනැගිල්ල පරිත්‍යාගයක් නෙවෙයි. මේ ගොඩනැගිල්ල ඉදිකිරීමේ මුදල චීනයේ එක්සින් බැංකුවෙන් ශ්‍රී ලංකාව ලබාගත් විශාල ණය මුදලක්. ඒ විශාල ණය මුදල සමග මේ ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා ත්‍රිපාක්ෂික ගිවිසුමක් අත්සන් කළා තිබෙනවා. ඒ ත්‍රිපාක්ෂික ගිවිසුමට ශ්‍රී ලංකා රජය එවෙනෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව එවැගේම චීන එක්සින් බැංකුව එවැගේම චීනයේ සමාගම් දෙකක් අත්සන් කළා තිබෙනවා. මේ ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මේ කුළුණ ඉදිකිරීම සඳහා එකඟ වී තිබෙන මුදල ශ්‍රී ලංකා රජයට
කෝටි 1600ක් අපිට ලැබුණේ බිලියන් 12යි 2017 දී ඉතිරි ගෙවීම් නැවතුණා ඒ තමයි 2012 දී මේ ගොඩනැගිල්ලේ වැඩ ආරම්භ කරන්න ශ්‍රී ලංකා රජය කෝටි 200ක් බිලියන් 2ක් අත්තිකාරමක් වශයෙන් ගෙවලා තිබෙනවා ඒ ගෙවලා තියෙන්නේ චීනයේ ඇලිට් කියන සමාගමට 2016 වන විට ඇලිට් සමාගම අතුරුදහන් වුණා එතකොට මේ ගැන අපි දැනගත්තට පස්සේ මෙම උත්සවයේදී ශ්‍රී ලංකාවේ චීන තානාපති චොන්ග් ෂුවන් මහතාට ජනාධිපතිතුමා සමරුතිලිනක් ප්‍රදානය කළා. එසමගින් අයිතේන සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. රාත්‍රී 9:30 අප මීළඟ පුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ රාත්‍රියක්. www.itnnews.lk